දෙදස් දහනමේ අප්‍රේල් මස 21 වන දින සිදු බෝම්බ ප්‍රහාර සිද්ධිවලට අදාළව මාර්තු මස 8 වන දින ගරු නීතිපතිතුමා අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හමුවීමක් සිදු වුණා. එහිදී ගරු නීතිපතිතුමා විසින් කාඩිනල් හිමිපාණන්ට මෙම නඩුවල වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. තවද අද දින ගරු නීතිපතිතුමා විසින් කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදයේ යටතේ නම් කර ඇති පුද්ගලීන් සම්බන්ධයේ නැති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනය කළ යුතු බවට පොලිස් ප්‍රතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කළා. එම පුද්ගලීන්ගේ නම් වන්නේ අබු හින්ද් අහමද් තාලිබ් ලුක්මාන් තාලිබ් ලුක්මාන් තාලිබ් අහමද් හෙවත් අබු අබ්දුල්ලා රිම්සාන් සහ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජස්මින් යන අයවලුන්. මේ අතර සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළා. ඒ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඊයේ උත්සවයකදී පළ කළ අදහසක් සම්බන්ධයෙන් මේ කොමිෂන් සභා වාර්තාවේ නිශ්චිතව හරියට අපත් හම්බ වෙන්නේ නැති විදියට හිරේ දාන්න යෝජනා කරන එකම කෙනා ගලබඩු අත්ති ඥානසාර හමුදුර. රිෂාඩ් බදියුදීන්ට තියෙන්නේ අල්ලස්සෝ දූෂණ කොමිසමයට ප්‍රමිණි විභාග කරන්න කියලා. රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලි සහරාන්ට කෝල් කරලා තියෙනවා කියලා අපි නෙවෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා. අත්අඩංගුවට ගන්න මොහොතේදී ඒ දුරකට නැමතුම් කාඩිනල්තුමන්ට කියනවා අපරාධමය ගනුදෙනුවක් සඳහා ඌ දුරකට නැමතුම් කියලා. අපදීලා එළියට දානකොට කියනවා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඌ දුරකට නැමතුම් කියලා. මට කිසිම සම්බන්ධයක් මට හෝ මගේ සහෝදරයාට සහරාන්ත් එක්ක තිබ්බ නැහැ කියලා මම එදත් කිව්වා අදත් කියනවා. ඒක තමයි ඇත්ත. විමල් වීරවංශ ඇමතිවරයා ඊයේ කරපු ප්‍රකාශය අමූලික බොරුවක්. එතුමා දිගටම බොරු ප්‍රචාරය කරන යාගේ දේශපාලන වාසියට එයා හොඳටම වැටිලා ඉන්නේ. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කියපු එක ඔප්පු කරන්න. මම CID ට පැමිණිලා කරලා තියෙනවා. මම CID එකෙන් බලාපොරොත්තු වෙනවා වහාම මේ පරීක්ෂණ පවත්ලා නීතිමය කටයුතු ගන්න ඕන කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා.